ඹ හත් වන ද හම සංවිධානයේ ඉශ්‍රයිල ටෙල්ලළ ප්‍රහරේදී බටහිර රටවල් රැසක් ඉශ්‍රයිලය සමඟ සිට ගත්තා. ඒ අතර ප්‍රධාන වනේ අමරිකාබයි. කෙසිේ වෙතත් මේ දිනවල අමෙරිකාවදී ශ්‍රායිලයේ වෙත ගා යුද්ධී සම්බන්ධහින් දෙගින් දිගට මානතුරුවංගවමින් සිටිනවා. ඇතැම් ජාත්‍යන්තර විචාරකෙන් පවසන්නේ ශ්‍රයිලයේ සයමිතුරු පාර්ශවලටද කන්නුදී දැඩි ප්‍රතිපත්තියක සිට ගාසා යුද්ධය මෙය වන බවයි. ගස තීර සිටින පලස්තිනවසියන්ගේ ජීවිත රක්ෂා කළයුතු බැවින් වහම සටන් විාමයකට එලබෙත් නැයි ලෝක ප්‍රජාව අවස්ථාගනාවකදී ශ්‍රායිල අග්‍රාමාත්‍ය බෙන්ජබින් ්‍යතන්ඥහුගෙන් ඉල්ලීම් කළා ඒ සදහා යෝජනා ඉදිරිපත්වද ඉශ්‍රායිල අග්‍රාමාත්ත්‍යවරයා සටන් විරාමයක් ප්‍රතික්ෂප කරතිබෙනවා පවසන්නේ සටන්බිරාමයක් වෙනුවෙන් හමා සංවිධානය ගෙන එ කොන්දේසි පිළිගනීමට කමැති බවයි. මෙවන් පසුබිමක්තුළ මරිකාව යලිත්වර ේශ්‍රායිලෙට අනතුරංගවීමක් සිදුකරතිබෙනවා. அமெரிකාව මෙවර අනතුරංගවා ඇත්තේ ගාසා දීරයේ දගුණුදිගෙනකරයක් වන රफානගරපි ළිබඳවයි. ලෙසි සැල්සුමකින් தொடොරව ගාසාතීරේ දකරුණගරය වන රසාාවෙත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම ව්‍යවසනයක් පනඇති බවටයි அமරිකාව ඊශ්‍රායිලට අනතුරංගවා ඇත්තේ. Egyptianපතුවට මයිම්ම පිහිටි රफානාග්‍රේ ගස යුද්ධෙන් අවතැන්බූ පලස්තිීන වැසියන් ලියන එකයි දශම පහක් පමණ රැඳී සිටිනවා ඔවන් මේවනට ධර්ුණ මානුය ගැටළුවලට හුණ පාමින් සිටින බවයි විදිස්මාධ්‍ය පෙන්වා දෙන්නේ ඒ අනුව දවළමන්දිරේ පවසන්නේ රफාහිී සිටින සරනාාගතින් සම්බන්ධයෙන් ශ්‍රவாයිලේ නිස්ස සැලකිල්ලකින් තොරව සිදුකරන ප්‍රධහ නමහෙයුම් සඳහා අමරිකාව සහයනු දෙන බවයි फානගரே මෙහිමක් සඳහා සෝදානම් වන ලෙස ඒශ්‍ර එලනාකයායට හමුදාවට දෙනුන්දිී ඇතැයි වාර්තාාවීමෙන් දිනකිහිපේකට පසුව දවළමන්දිරේ මෙම ප්‍රකාශයේ සිදුකරතිබෙනවා රफානගරේ තුළ ප්‍රස්තිනවැසියන් ්‍රැඳදි ටින්නේ ක கூඩාරම් තුलाईයි ඔවුන් බොහොදෙනකු ඊ Egyptianප්තුවේ ්‍රෆා දේශ සීමාව තමන් විඩුවෙන් විවෘත කරණතුර බලා සිටිනවා කෙසේ විතත් විදිස්මාධ්‍යි පැවසුවේ ඊශ්‍රායිල අදෝදෑසන රාහි ඇතැ ප්‍රදේශවලට ගුණින් බෝම්බහිලා ඇති බවයි.